පසුගිය කාලයේ කාලුමෝතර පැවති අරගලය ඇතුළු රටපුරා පැවති උද්ඝෝෂණවලට සහභාගී වී සිටියේදී මියගිය පිරිස් සිහි කිරීමේ සමරුම් උත්සවයක් කාලුමෝතරදී ඊයේ පැවැත්වුණා. එම අවස්ථාවට සහභාගී වූ දෙමෝපියන් විසින් දරුවන්ද ඊට සහභාගී කරපු ආකාරය මාධ්‍ය මකින් වාර්තා කළා. උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ඇති වූ උණුසුම්කාරී තත්ත්වයේදී දරුවන්ට ප්‍රහාර එල්ල වූ බව පවසමින් ඔවුන් රිට්වේ ආර්ය ළමාරෝහල්ට ඇතුළත් කිරීමටයි පියවරගෙන තිබුණේ. ඒ දරුවා මම අද උදෑසන නිරීක්ෂණය කරා. දරුවට බාහිරින් හෝ අභ්‍යන්තර වශයෙන් කිසිම රෝගී තත්ත්වයක් තුවාල තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒ දරුවා හොඳ තත්ත්වයේ ඉන්නවා. මේ වෙන විට දරුවා රෝහල නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. මෙවැනි ස්ථානවලට දරුවන් සහභාගී කරවා ගැනීම සම්බන්ධයෙන්ද රිට්වේ ආර්ය ළමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා අදහස් පළ කළා. මේ මාසය පටන් ගත්තෙම ලෝක ළමා දිනය සමරමින්. 9 වන දිනය වෙන විට මේ වගේ දරුවන් මෙවැනි අවස්ථාවලට පෙළඹවීම සහ රැගෙන යාම මම කිසිසේත්ම අනුගමනය කරන්නේ නැහැ. ඒක ඒතරම් හොඳ කාරණාවක් නෙවෙයි. මට ඉතාමත් කනගාටුයි. මම දැක්ක සමහර දෙමාපියන් තමන්ගේ දරුවා උස්ස මාධ්‍යයට සහ යම් දේවල් වලට නිරාවරණය කරනවා. මේ ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා විදිහට මම ඉතාමත්ම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා මෙවැනි දේවල් අපේ රටේ තුළ සිදුවීම. ඒක නිසා මම කාරුණිකව දේශපාලන පක්ෂවලින් හා අනිකුත් රටේ වගකීතු නිලධාරීන්ගෙන් දෙමාපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර ඔබගේ මේ මුතුකැට මිනික්කර වගේ මේ දරුවන් කිසිම අවස්ථාවක මෙවැනි දේවල් වලට යොදා ගන්න එපා. ඉතින් මෙවැනි අවස්ථාවල යම්කිසි ආකාරයෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් හෝ ජල ප්‍රහාරයක් හෝ වෙනත් දෙයකට යොමු වුණා නම් මේ දරුවන්ට මීට වඩා හානිදායක වෙන්න තිබුණා. ජනාරකලී පුරවැසි සංවිධානයේ ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර මහතාද දරුවන් විරෝධතාවලට රැකිනීම සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. දැන් අපි දැක්කා LTT සංවිධානයත් ළමා හමුදාවක් අරගෙන ගියානේ. ඒකයි මේකයි දෙක. නමුත් අපිත් අරගලයට සම්බන්ධ වෙච්ච අය ගෝල්පෙස් අරගලේ හිටපු අය පූර්ණ කාලීනව. එතකොට අපි අපේ දරුව අරන් ගිහිල්ලා පලියක් කරගන්න ගියේ නෑ ඉස්සරහට. මොකද පුංචි දරුවා මෙතනට අරගෙන ඇවිල්ලා පොලිසියත් එක්ක කලහයක් ඇති වෙනකොට ඒ දරුවට වෙන මානසික කායික පීඩනය මැනගන්න පොලිස් දෙපාර්තමේන්තුවත් උපකරණයක් නෑ, වෛද්‍යවරු ළඟ උපකරණයකුත් නෑ. ඒ හින්දා අපි දැනගන්න ඕන දෙමාපිය විදිහට ළමයින්වත් ඒ උද්ඝෝෂණ සම්බන්ධ කර කර ගැනීමේදී ඒ ප්‍රමාණය ඉක්මවා නොයන්. මෙතනදී යම් කිසි ආකාරයක මේ කුඩා දරුවා බිම වැටිලා මිය ගියා නම් එහෙම මරණයක් බලාපොරොත්තු වෙන ඇතම් දේශපාලන පිරිස් මේ අරගල භූමියට අවිල්ලෙන්න පුළුවන්. ඒකින් අපි ඒකනත් මේ රටේ ඉන්න මිනිසුන්ට අවධානය යොමු කරනවා. බෙතර කාලුමුතර අරකලේට එක්ව සිටියේදී පොලිස් අත්අඩංගුවටගත් 4 දෙනෙකු අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. උද්ඝෝෂකයන්ට එම ස්ථානෙන් ඉවත්වන ලෙස පොලිසිය දැනුම් දුන්නද ඔවුන් ඊට එකඟතාව පළ නොකිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.